හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා චීන සමාගමක් සමග ගිවිසුම් ගතවීමේදී ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කළේ වරාය සම්බන්ධයෙන් ගෙවීමට ඇති ණය සඳහා කොටස් හුවමාරුවක් වශයෙන් මෙම ගනුදෙනුව සිදු කරන බවයි. ඒ අනුව හම්බන්තොට වරාය ගනුදෙනුවේදී සිදුවිය යුතුව තිබුණේ වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණය CM Port නැමැති චීන ආයතනය එම වරායේ කොටස් වෙනුවෙන් බාර ගැනීමයි. ඒත් Sunday Times පුවත්පත පෙන්වා දෙන්නේ මෙම ගනුදෙනුවට අදාළව සිදුව ඇත්තේ අදාළ ණය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගිණුම් පොත්වලින් මහා භාණ්ඩාගාරයට හුවමාරු වීමක් පමණක් සිදුව ඇති බවයි. 2014 වසරේ සිට ශ්‍රී ලංකා රජය අදාළ ණය සහ පොලි තවදුරටත් ගෙවමින් සිටින බවද එම වාර්තාවේ සඳහන්. මේ ගනුදෙනුව සිදු වූ සමයේ ඊට පෙරමුණගත් පිරිස් අතර ආයෝජන මණ්ඩලයේ එවකට අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ මංගල යාපා මහතා ප්‍රමුඛයෙක්. ඊට අමතරව එවක වරාය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද සමරසිංහ මහතා සහ එවක වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතාද මේට සම්බන්ධව කටයුතු කළා. කෙසේ වෙතත් අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් පාර්ශ්වකරුවෙකු ලෙස පෙනී සිටි වරාය අධිකාරියේ හිටපු සභාපති පරාක්‍රම දිසානායක මහතා තමන් වරාය අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ සමයේ සිදු වූ මෙම ගනුදෙනුව පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළා. ඒ ඔහු මේ වන විට පෞද්ගලික ආයතනයක සේවය කරන බව දක්වමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ යහපාලනය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින් අප රටේ සිදුවන මූල්‍ය වංචා දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව පෙන්වා දුන් අවස්ථා බොහොමයි. මේ සියලු අවස්ථාවලදී ඔවුන් ඒ පිළිබඳව රටට හෙළි කළේ ඊට අදාළ දත්ත උපුටා දක්වමින්. එහෙත් කනගාටුවට කරුණ වන්නේ ඒ කිසිවක් පිළිබඳව නොතකා අදාළ බලධාරීන් ඔවුන්ට අවශ්‍ය පරිදි කටයුතු කරගෙන යාමයි. ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ඇත යන්න ජනතා අපේක්ෂාවයි.